අපට අනුමාන කරන්න පුළුවන් ගොඩක් වෙලාවට GTA 6 2026 වසර අගභාගයේදී ඒ කියන්නේ GTA 6 console release එකකින් වසරකට පසුව PC players රට play කරන්න ලැබෙවි කියලා. GTA 6 වල හරිම release date එක කවදා වේවිද කියලාද ඔයාලා හිතන්නේ? December Massa, the GTA 6 game maker announced Karnavela with the game maker the Dust Visipahor did release current power on Nidavashi Nividene Karavalta Matakati. May the Dust Visipahasakin, Lokalavaka, and Wagan, Unkar Punivadan and Isa, with the Anumanian Karlata, both Alta Matakati Kilama Hitama. It didn't mean Isabin, a pit Haritam Hitagan to Beruna, the Dust Visipahor, the Monaga, colleague GTA 6 release with the killer. It didn't only and then Rockstar Samagamin Manila Prakashak Nikutela. The Nama, may Prakash on Mulin with the Patkare, Vachikawa, Pasuata may make only web a duel Palakalatibune. It didn't appear the සෝදානම් වෙන්නේ මේ GTA 6 වල release period එක ගැන Take 2 Interactive විසින් කළපු නිල ප්‍රකාශය ගැන කතා කරන්න. ඒකෙන් අපට අපේ අනුමානයන් තවත් කුඩා සීමාවකට යටත් කරගන්න පුළුවන්කම ලැබෙනවා. මම හිතනවා මම මේ වෙනකොට GTA 6 ගැන කරපු හැම වීඩියෝවක්ම වගේ බලලා ඇති කියලා. බලපු නැති කෙනෙක් ඉන්නවා නම් අනිවාර්යයෙන්ම උඩ පෙන් ලින්කින් කියලා බලන්න. GTA 6 announce කරන්නත් කලින් ඉඳලා මේ ගැන තිබ්බ අනුමාන කටකතා විවිධ ප්‍රවෘත්ති අපි ඔයාලට අරගෙන ආවා. GTA 6 announcement එකෙන් පස්සේදී උනත් ඒ ගැන තිබුණු අලුත්තරතුරු අපි ඔයාලත් එක්ක කතා බහ කරා. ඉදිරියට GTA 6 ගැන අලුත්තරතුරු උණු උණු වේම ඔයාලත් එක්ක බෙදා හදා ගන්න අපි සෝදානම් වෙමින් ඉන්නවා. එනිසා පැන 361 එක දිගින් දිගටම රැඳිලා ඉන්නත් අමතක කරන්න එපා. මේ අපි කතා කරන්නේ Take 2 Interactive විසින් GTA 6 වල release period ගැන කරපු නිල ප්‍රකාශය ගැන. දෙදාස් විසිපා අවුරුද්දේ රිලීස් වෙන වැඩිම අවධානයක් දිනාගත්ත වගේම ලොකප් ප්‍රකට රොක්ස්ටාර් සමාගමේ විශාලම ව්‍යාපෘතිය වන Grand Theft Auto 6 එම නැත්තම් GTA 6 අනවුස් කරලා මේ වෙනකොට නොදැනීම මාස 7ක් ගත වෙලා ගිහින් අවසන් 2023 දෙසැම්බර් මාසයේ ගේම් එක අනවුස් කරන මොහොතදීම GTA 6 ගේම් එක 2025 දී රිලීස් කරන බවට රොක්ස්ටාර් සමාගම නිල වශයෙන් නිවේදනය කරා එතනදී ගොඩක් අය අනුමාන කරා මේක 2025 පළවෙනි කාර්තුව තුලදී රිලීස් කරන්නට රොක්ස්ටාර් සමාගම කටයුතු කරන ඇතැයි කියලා විශේෂයෙන්ම අවුරුද්දේ පෙබරවාරි මාසයේ සිට අප්‍රේල් මාසය දක්වා කාලය ඒ වෙනුවෙන් ඉලක්ක කරනු ඇතැයි බහුතරය විශ්වාස කළා. ඒකට ප්‍රධානම හේතුවක් බවට පත් වෙලා තිබුණේ 2024 අප්‍රේල් මාසයේ සිට 2025 මාර්තු අතර දක්වා කාලය තුළ රොක්ස්ටාර් සමාගම අයත් Take 2 Interactive විසින් තමන් වෙනදා ෆයිනෑන්ෂියල් ඊය එකක් තුළදී පේන ලාභයට වඩා වැඩි ලාභයක් අපේක්ෂා කරලා තිබීම මෙතනදී ඒ ලාභය Rockstar හි GTA 6 විසින් ලැබෙනු ඇති බවට තමයි ගොඩක් දෙනෙක් අනුමාන කරලා තිබුණේ. නමුත් කල්යත්ම ටිකින් ටික මේ උපකල්පන බිඳ වැටුණා. ඒකට ප්‍රධානම හේතුවක් බවට පත් වුණේ 2024 වසර ආරම්භයේ පටන්ම ගේමින් ඉන්ඩස්ට්‍රි එකේ ප්‍රධාන සමාගම් විසින් තමන්ගේ සේවකයන් ඉවත් කරමින් වියදම් කපා හැරීමට පටන් ගැනීමයි. මෙය මේ වෙනකොට ඩිවලොප්මන්ට් පැවතුන ගේම්ස් කිහිපයක් අවලංගු කිරීමට වගේම තවත් ගේම්ස් කල් දැමීමටත් ප්‍රධාන හේතුවක් බවට පත් තුනා Rockstar හි මව සමාගම වන Take 2 Interactive විසින්ද තමන්ගේ සේවකයන් පිරිසක් ඉවත් කරන්නට කටයුතු කරලා තිබුණා. මේ නිසාවෙන් 2025 වසරේ මුල් කාර්තුවේ කෙසේ වෙතත් අන්තිමටවත් GTA 6 රිලීස් කරගන්නට බැරි වේවි කියලායි සමහරක් අනුමාන කළේ. ඒ නිසාවෙන්ම 2026 වසර දක්වා GTA 6 කල්යනු ඇතැයි විචාරකයන් මත පල කළා. මේ සියලුම දේ බලපැවැත්තුනේ Rockstar සමාගම විසින් GTA 6 අනවුස්මන්ට් එකේදී මේ 2025 දී රිලීස් වෙන බවට කළ නිල ප්‍රකාශය මත. ඒ නිසාවෙන් නිවැරදි රිලීස් පීරියඩ් එකක් අනුමාන කර ගැනීමේ අපහසුතාවයක් ඇති වුණා. ඉතින් අවසානයේදී මේ සියලුම අනුමානයන් විශ්ලේෂණ සහ නිගමනවලට පසුව Rockstar සමාගම විසින්ම GTA 6 වල රිලීස් පීරියඩ් එක ගැන අපිට හෙළි කරන්නට පසුගියදා කටයුතු කරා. මුලින් මේක ඔවුන්ගේ නිල මාධ්‍ය අඩවිවල පළ කරලා තිබුණේ නැහැ. මේ වාචික ප්‍රකාශයක් විදිහට තමයි අපට තුන්වන පාර්ශවයක් හරහා මුලින්ම දැනගන්නට ලැබුණේ. මේ කරුණු අපට හෙළි කරනු ලැබුවේ Take 2 Interactive හි CEO ස්ට්‍රවුස් සෙන්ලික් විසින් පසුගියදා ලෝකයේ ප්‍රධාන නිවුස් රිපෝර්ටර් කෙනෙක් වන IGN සමග පැවති සම්මුඛ සාකච්ඡාවකදී ස්ට්‍රවුස් සෙල්නික් විසින් ප්‍රකාශ කරලා තියෙනවා 2025 වසර අවසාන කොටසේදී GTA 6 රිලීස් කරන්නට දැන්ටමත් ඔවුන් සැලසුම් කර ඇති බව. ඒ කියන්නේ 2025 වසර තුල අනිවාර්යයෙන්ම GTA 6 රිලීස් වෙනවා. ඒක 2026 වසරට කල් දැමීමට මේ වෙද්දි සැලසුමක් නැහැ. ඒ වගේම 2025 අවුරුද්දේ අන්තිම කොටසේදී තමයි GTA 6 රිලීස් වෙන්නේ. මේ ප්‍රකාශයෙන් පසුව Take 2 Interactive හි නිල වෙබ් අඩවිය විසින් තමන්ගේ 2024 ෆයිනෑන්ෂියල් ඊයේ එකේ 4 වෙනි කාර්තුවේ සමාලෝචනයේදී මේ ලිඛිතව නිල වශයෙන් මාධ්‍යන්ට හෙළිදරව් කරා. එම ප්‍රකාශයට අනුව GTA 6 2025 අවුරුද්දේ සැප්තැම්බර් සිට නොවැම්බර් දක්වා කාලවකවානුව තුළ රිලීස් වීමට නියමිතයි. GTA games වල රිලීස් ඩේට්ස් වල ඉතිහාසය දිහාට පොඩ්ඩක් හැරිලා බැලුවොත් GTA 3 රිලීස් වෙලා තියෙන්නේ 2001 ඔක්තෝබර් 22 වෙනිදා, GTA 4 රිලීස් වුණේ 2008 අප්‍රේල් 28 වෙනිදා, GTA 5 රිලීස් වුණේ 2013 සැප්තැම්බර් 17 වෙනිදා. ඒ කියන්නේ GTA ෆ්‍රැන්චයිස් එකේ ත්‍රිමාන යුගයේ games 4න් 3ක්ම සැප්තැම්බර් සහ නොවැම්බර් කාලයේ රිලීස් වුණු ඒවා වීමට නියමිතයි.
නියමිතයි. එයින් වෙනස් වුණ එකම එක GTA 4 පමණයි. සාමාන්‍යයෙන් gaming industry එක තුළ වැඩිම games ප්‍රමාණයක් රිලීස් වෙන්නේ මේ කාලවකවානුවේද කියලා ඔයාලා දන්නවා ඇති. බහුතරයක් යුරෝපා රටවල ශීත නිවාඩු කාලයේ පැමිණීමට පෙර ආතුව තමයි ගොඩක් companies තමන්ගේ video games රිලීස් කරන්නේ. ඒ හරහා ශීත කාලයේ නිවාඩුවට නිවෙස් වල සිටින අයට games මිලදී ගැනීමට පෙළඹවීමක් ඇති කිරීම තමයි ඔවුන්ගේ අරමුණ. ඉතින් GTA 6 ඒ විදිහටම 2025 වසරේ ශීත නිවාඩුවට පෙර ආතුව උණුණුවේම රිලීස් කිරීමට තමයි Rockstar සැලසුම් කරලා තියෙන්නේ. මේ හරහා ලොකු පාඩුවක් වෙන්නේ මේ කාලයේදී games රිලීස් කරන්න බලාගෙන හිටපු අනෙත් game companies වලට. අනිවාර්යයෙන්ම මේ GTA 6 වල රිලීස් එක නිසාවෙන් ගොඩක් අයගේ අවධානය ඒ දෙසට යොමු වීම හේතුවෙන් තමන්ගේ games වල විකුණුම් සාපේක්ෂව අඩු වගයක් ගනිමි කියලා ඔවුන් බලාපොරොත්තු වෙනවා. ඒ නිසාවෙන් ගොඩක් game companies තමන්ගේ games 2025 වසරේ අවසන් කාර්තුවට පෙර රිලීස් කිරීමට දැඩි උත්සාහයක් ගනිමි කියලා හිතන්න පුළුවන්. අපි කලින් කතා කරපු IGN එක තිබ්බ සම්මුඛ සාකච්ඡාවේදී IGN එක පාර්ශවයෙන් ස්ට්‍රවුස් සෙල්නිග්ගෙන් අපි හැමෝම බලාපොරොත්තු වෙන ප්‍රශ්නයක් අහලා තියෙනවා. ඒ තමයි මෙවර GTA 6 මුලින්ම රිලීස් වෙන්නේ කන්සෝල්ස් වලට විතරද? එහෙම නැත්නම් PC වලටත් මුලින් රිලීස් කරනවද? ඒ විදිහට මුලින් PC වලට රිලීස් කරන්නේ නැතිනම් කන්සෝල්ස් රිලීස් එක සහ PC රිලීස් එක අතර කොයිතරම් කාල වෙනසක් තිබේවිද කියන එක. මේ ප්‍රශ්නයට ස්ට්‍රවුස් සෙල්නිග් උපායශීලී උත්තරයක් තමයි දීලා තිබුණේ. ඔහු කියලා තියෙනවා Take Two Interactive විසින් මේ වෙනකන් GTA games රිලීස් කරපු විදිහෙන් ඉතාමත් හොඳ අත්දැකීමක් ඔවුන් ලබාගත් බවත්, ඒ GTA 6 රිලීස් එකේදී වෙනස් කිරීමට තමන් බලාපොරොත්තු නොවන බවත්. අපි හැමෝම දන්නවා GTA පැරණි games සියල්ලම මුලින් රිලීස් වුණේ consoles වලට පමණයි කියලා. ඊට පසුව තමයි PC වලට රිලීස් කරන්නේ. සාමාන්‍යයෙන් මේ රිලීසස් දෙක අතර කාලවකවානුව අවුරුදු 1.5ක් වගේ කාලයක් ගන්නවා. දැන් මේ ස්ට්‍රවුස් සෙල්නිග්ගේ ප්‍රකාශයෙන් අපට තහවුරු කරගන්න පුළුවන් GTA 6 පැරණි GTA games වගේම මුලින් consoles වලට පමණක් රිලීස් වෙලා පසුව PC සඳහා රිලීස් කරන බව. එතනදී මේ රිලීසස් දෙක අතර කාල වෙනස අවුරුදු 1.5ක් වුණොත් PC players ලාට GTA 6 play කරන්න වෙන්නේ 2027 දී. නමුත් මෙතනදී ස්ට්‍රවුස් සෙල්නිග් පුංචි ඉගියක් දීලා තියෙනවා මේ කාල වෙනස බලාපොරොත්තු වන තරම්ම ලොකු එකක් නොවන බව. ඒ නිසා අපට අනුමාන කරන්න පුළුවන් ගොඩක් වෙලාවට GTA 6 2026 වසර අගභාගයේදී, ඒ කියන්නේ GTA 6 කන්සෝල් රිලීස් එකෙන් වසරකට පසුව PC players ලාට play කරන්න ලැබෙවි කියලා. ඒ කියන්නේ 2025 සැප්තැම්බර් නොවැම්බර් අතර කාලයේදී PlayStation 5 සහ Xbox Series X වලට රිලීස් කරන GTA 6 2026 අගදී තමයි PC players ලාට play කරන්න ලැබෙන්නේ. ඇත්තටම මේ විදිහේ කාල වෙනසක් කියලා GTA games රිලීස් කරන ප්‍රධාන හේතුව විදිහට හඳුනාගෙන තියෙන්නේ ඕනෑම ගේම් එකක් ගේම් කන්සෝල් එකක් සඳහා ඩිවලොප් කිරීමට පහසු වීමයි. ඒක සරලව පැහැදිලි කරනවා නම් ලෝකයේ තියෙන සියලුම PlayStation 5 consoles වල පවතින specs එක හා සමානයි සහ සියලුම Xbox Series X consoles වල පවතින specs එක හා සමානයි. ඒ කියන්නේ ගේම් එකක් කන්සෝල් එකකට ඔප්ටිමයිස් කරනකොට ඒකේ කන්සෝල් එකේ නියමිත spec එක ඉලක්ක කරගෙන නිර්මාණය කරන්න පුළුවන්. ඒ අරහා ගේම් එකේ තියෙන තාක්ෂණික ගැටලු සෑහෙන ප්‍රමාණයක් අඩු කරගන්න පුළුවන්. ඒත් අපි දන්නවා ලෝකයේ තියෙන හැම PC එකකම එකම specs නෙවෙයි තියෙන්නේ කියලා. ඒකම තමයි ඕනෑම ගේම් එකක් රිලීස් කරනකොට ඒ ගේම් එකට අදාළව system requirement එකක් නිල වශයෙන් නිකුත් කරන්නේ. එතනදී අවම මට්ටමක් සහ ගේම් ඩිවලොපර් විසින් අනුමත කරන මට්ටමක් විදිහට මට්ටම් දෙකක් ඔවුන් පෙන්වනවා. අන්න ඒ සීමාව තුල ඇති සියලුම PC සඳහා GTA 6 ඔප්ටිමයිස් කරන්න ඕනේ එක PC වලට රිලීස් කරන්න කලින්. මේක සෑහෙන කාලයක් ගත වෙන වැඩක් විදිහට තමයි අපිට දැනගන්න තියෙන්නේ. ඒ නිසා තමයි මුලින් GTA games Xbox සහ PlayStation වලට රිලීස් කරලා පසුව PC වලට රිලීස් කරන්නේ. ඒ වගේම games වල පවතින ගැටලු හඳුනාගෙන PC port එකේදී නිවැරදි කරගන්නත් GTA develop කරන Rockstar ලට මේකෙන් හැකියාව ලැබෙනවා. ඉතින් දැන් කෙසේ හෝ අවසානයේදී අපට මග බලාගෙන ඉන්න නිශ්චිත කාල සීමාවක් තියෙනවා. අද ඉඳන් ගණන් හදලා බැලුවොත් හරියටම මාස 15 18 අතර කාලයක් තුල GTA 6 නිල වශයෙන් නිකුත් වෙනවා. ඒ වගේම අනුමාන වශයෙන් PC රිලීස් එක ඉන් වසරක් තුල රිලීස් වේවි කියලා කියන්න පුළුවන්. ගොඩක් දුරට මේ 2024 වසර අවසානයේදී අපට හරියටම GTA 6 රිලීස් වෙන මාසය දැනගන්න පුළුවන් වේවි. 2025 ෆයිනෑන්ෂල් ඉයර් එක අවසන් වෙන පෙර ආතුව ගේම් එකේ හරියම රිලීස් ඩේට් එකක් අනවුස් කරන Rockstar සමාගම ක්‍රියා කරනු ඇතැයි මම උපකල්පනය කරනවා. ඉතින් දැන් අපි දන්නවා Take Two Interactive සමාගමට අනුව GTA 6 ගේම් එක 2025 සැප්තැම්බර්, ඔක්තෝබර් සහ නොවැම්බර් කියන මාස තුනෙන් එකක තමයි රිලීස් වෙන්නේ කියලා. ඉදිරියේදී අපිට මේ මාසය හරියටම දැනගන්න පුළුවන් වේවි. ඊට පස්සේ ලබන අවුරුද්දේ මැදකදී වගේ ඔවුන් හරියම රිලීස් ඩේට් එක අනවුස් කරාවි කියලා අපිට අනුමාන කරන්න පුළුවන්. අපි මේ හැම ප්‍රවෘත්තියක් ගැනම හොඳ අවධානයෙන් බලාගෙන ඉන්නවා. අලුත් දේවල් අනිවාර්යයෙන්ම ඔයාලත් එක්ක බෙදා හදා ගන්න අපි සූදානමින් ඉන්නේ. GTA 6 වල හරියම රිලීස් ඩේට් එක කවදා වේවිද කියලාද ඔයාලා හිතන්නේ? ඒ ගැන තියෙන ඔයාලගේ අනුමාන උපකල්පන පහල කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න. අපි ඔය ගැනත් ඉදිරියට කතා කරමු. අපි තවත් අලුත් වීඩියෝස් එක ඉදිරියට හම්බෙමු. එතකන් කිල්ලන්නම් හැපි ගේමින්. ජය ජය වේවා.